ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ ඔයාලා ආසාවෙන් බලන රොමෑන්ස් ඉන් ද හවුස් කේ ඩ්‍රාමාගේ 3 වෙනි එපිසෝඩ් එක. මීට කලින් එපිසෝඩ් දෙක බලලා නැති අයට ඒ එපිසෝඩ් දෙකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්ෂන් කරන්න. ඔයාලට එතනින් ගිහින් ඒ දෙක බලන්න පුළුවන්. කොහොම හරි කිය සතියේ කතාව ඉවර වුණේ නම්තේපියෝ මූජින්ට ගහපු තැනින් කියලා මම කිව්වනේ. ඒ සිදුවීම අවසන් වෙනවත් එක්කම අපිට පේනනවා චෝයි දොන්චින් සීයාට එයාම මූජින් මීට කලින් දැක්කේ කොයිදිද කියලා මතක් වෙන දර්ශනය. මීට ටික දවසකට කලින් එයා මූජින්ව දැකලා තියෙන්නේ කලින් නැතිවෙච්ච ලෑන්ඩ් ලෝඩ් එක බාර් එකක ඉඳලා බීලා එකට යද්දි. මේ දොන්චින් සීයාගේ දර්ශනයෙන් පස්සේ අපිට පෙන්නන්නේ නම්තේපියෝන් යාගේ ක්ලාසිකේ ළමයිට ටයිකොන්ඩු ගන්නන ගමන් ඉන්න දර්ශනයක්. එයාගේ පොඩි ගෝලයෝ ටික ඔය අතර එයාගෙන් ෆ්ලයින් කික් එකක් කරලා පෙන්නන්නේ කියලා ඉල්ලනවා. නම්තේපියෝ මූජින්ට ගහන්නේ එයාගේ ගෝලයන්ට කරලා පෙන්නන ෆ්ලයින් කික් එකකින්. එතනින් ගෝලයෝ ඒ වෙලාවේ එයාගෙන් ඔයා මේ කික් එකෙන් දුෂ්ටයන්ට ගහලා තියෙනවද කියලා අහද්දි එයාට මූජින්ට ගහපු හැටි මතක් වෙනවා. කොහොම හරි ඔය සිදුවීම පස්සේ වැඩට යන මීරේ දකිනවා අවුට්ලට් එකේ එක තැනක ලේඩිස්ස ගොඩක් වට වෙලා ඉන්නවා. එයා ඒ වෙලාවේ යාගේ යාළුවගෙන් අද මොකක් හරි ඉවෙන්ට් එකක් තියෙනවද කියලා ඇහුවම යාළුවා කියනවා නෑ ඉවෙන්ට් එකක් නම් නෑ අර බලන්නකෝ කියලා. ඇත්තට මෙතන වෙන්නේ ඒ ලේඩිස්ලා නම්තේපියන්ට වහ වැටිලා වගේ යාගේ පස්සෙන් උදව් ඉල්ලගෙන යන එක. යාළුවා එයාට කියනවා නම්තේපියන් කියන්නේ කම්පැනි මිස්ටර් හැන්සම් කියලා. යාළුවා එහෙම කියද්දීම වගේ යාළා දකිනවා නම්තේපියන් එයාලා ඉන්න පැත්තට එනවා. ඒක දැකපු මීරගේ යාළුවා ෆ්ලර්ට් කරන්න වගේ නම්තේපියන් දිහා බැලුවත් නම්තේපියන් මීර ළඟට කෙලින්ම ඇවිත් මීර දිහා බලලා මට ඔයාට දෙයක් කියන්න තියෙනවා කියලා කියනවා. එහෙම කියලා එයා කියනවා එදා ඔයාගේ අම්මයි තාත්තයි දෙන්න කියලා. ඔන්න ඔය විදියට එයා තවදුරටත් කතා කරන්න හදද්දි මීරේ කරන්නේ ආව ඉක්මනට එතනින් ඇදගෙන යන එක. එහෙම ඇදගෙන ගිහින් කවුරුත් නැති තැනකට ගිහින් මීරේ නම්තේපියන්ට කියනවා කිසිම වෙලාවක එදා එයාගේ බොයෆ්‍රෙන්ඩ්ගේ සිදුවීම ගැන අම්මට දැනගන්න තියන්න එපා කියලා. එහෙම දැනගත්තොත් හෙඩ් ඔෆිස් එකෙන් ලැබිලා තියෙන ඔතෝරිටි එක අනුව නම්තේපියන්ව කම්පැනි අස් කරනවා කියලා මීරයාට කියනවා. මීර එහෙම කතා කරලා නම්තේපියන් දිහා තරහින් වගේ බලන් ඉන්නවා. මේ වෙලාවේ නම්තේපියන් මීරට කියනවා මම ඇත්තටම එහෙම දෙයක් කරන්නේ නැහැ මට ඕනේ ඔයාගේ තාත්තට ගහපු එකට සමාව ගන්න කියලා. ඒ වෙලාවේ නම්තේපියන් දිහා බලපු මීර කියනවා ඒකට සමාව ගන්න ඕනේ නැහැ ඒක ඇත්තටම හොඳ වැඩක් කියලා. කොහොම හරි නම්තේපියන් මීරගේ මේ අරුම පුදුම කතාව දිහා පුදුම වෙලා වගේ බලාගෙන ඉද්දි ඊළඟට අපිට පේන්නන්නේ ගුමියොන් මූජින් එයාට රෙන්ට් එක ගෙවන්න ඕනේ නැහැ කියපු කතාව ගැන කල්පනා කර කර ඉන්න දර්ශනය. ඔන්න ඔය අතරතුර තමයි වැඩ ඉවර කළ මීර රෑ වෙලා ගෙදර එන්නේ. අන්න ඒ ආයේ විදිහට ගෙදරට එද්දි යාළගේ යුනිට් එක රෙන්ට් එකට ගන්න බලන්න කට්ටියක් ආවත් මීරගේ අම්මා එතනට ඇවිත් කියනවා යාළගේ ගෙදර රෙන්ට් එකට දෙන්නේ නැහැ කියලා. මේ වෙලාවේ මීරේකට විරුද්ධ වුණත් ගුමියොන් මීරට කියනවා රෙන්ට් එක වෙනුවෙන් ගෙවන සල්ලි එකතු කරගන්න පුළුවන් කියලා. මීර ඒ වෙලාවේ අම්මට කියනවා යාට තාත්තා එක්ක වහලක් යට ඉන්න බෑ ඒක නිසා යාට මේ ගෙදරින් යන්න ඕනි කියලා. ඒ වෙලාවේ අම්මා මීරට කියනවා එයා තමයි එතනට. කොහොම හරි ගුමියොන් ඒ විදිහට කියද්දි මීරේ අම්මගෙන් අහනවා අම්මේ ඔයා දන්නවද වටේ පිටේ අය අපි ගැන මොනවාද කතා වෙන්නේ කියලා කියලා. අන්න ඒ විදිහට මීරේ ඇහුවම ගුමියොන් මීරට කියනවා වටේ පිටේ අය කවදත් අපි ගැන එක එකව කතා වුණා ඒක නිසා මම මේ කතා වලට බය නැහැ මම බය සල්ලි වලට විතරයි කියලා. ඔන්න ඔය කතාව ඉවර වෙලා අපිට පෙන්නන්නේ මූජින් න්යාය ගෙදරට වෙලා ඩ්‍රින්ක් එකක් ගනිද්දි මීර එතනට ඇවිත් තාත්තත් එක්ක වාද කරන දර්ශනයක්. ඒ වෙලාවේ මූජින් මීරට කියනවා මගේ උත්සාහය ඔයාගේ අම්මා එක්ක ආයෙත් එකතු වෙන එක කියලා. ඒ වෙලාවේ මීරේ තමන්ගේ තාත්තා එක්ක ඒකට තර්ක කරද්දි මීරේ කියනවා එයා ඒ දේ කොහොමත් වෙන්නේ ඉඳ තියන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ එයාලා දෙන්න ඔට්ටුවක් අල්ලනවා මූජින්ට ආපහු ගුමියොන් එක්ක එකතු වෙන්න බැරි වුණොත් මේ ෆ්ලැට් එක ගුමියොන්ට පවරනවා කියලා. එහෙම කියලා මේ තාත්තයි දුවයි දෙන්න එක කොලේක ලියලා එකඟතාවය ප්‍රකාශ කරලා අත්සන් කරනවා. මීර ඒ වෙලාවේ තාත්තට කියනවා අපිට මේ ෆ්ලැට් එක අයිති වුණ ගමන් ඔයා බඩුත් පැක් කරගෙන මෙහෙන් යන්න ඕනි කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ චෝයි දොන්චින් සීය ජන්චුන් සීගේ වර්ක්ෂොප් එකට ගිහින් එයාගේ දොරට හොඳ අලුත් ශක්තිමත් ලොක් එකක් හදලා දෙන්න කියලා ඉල්ලන දර්ශනයක්. ඒ වෙලාවේ ජන්චුන් සීක් දකින මූජින් පාරේ ඇවිදගෙන එන විදිය. එයා සීයට කියනවා ඔයාගේ දොරේ ලොක් එකට හරිනම් මූචින් තමයි පේ කරන්න ඕනි මම ඒක යාට කියන්නම් කියලා. එහෙම කියලා එයා මූචින්ට කතා කරන්න එළියට යනවා. එහෙම ගිහින් මූචින් එක්ක කතා කරද්දී
මූජින් ජන්චෝන් සික්ගෙන් අහනවා ඔයා නේම් බෝඩ් එහෙමත් වර්ක්ෂොප් එකේ හදනවද කියලා. ඔය විදිහට යාල දෙන්නයි කතා ඉවර වෙලා ජන්චෝන් සික් එයාගේ කඩේ ඇතුළට ගියාම එතන චෝයි දොන්ජින් සිය පේන්න හිටියේ නැහැ. ඇත්තටම ඒක වෙලා තියෙන්නේ යා මූජින්ව දැක්කම බය වෙලා ගිහින් වර්ක්ෂොප් එක ඇතුලේ හැංගුණ එක. මොකද එයා හිතනවා කලින් ලෑන්ඩ්ලෝඩ්ව මැරුවේ මූජින් කියලා. කොහොම හරි ඔය සිදුවීම උණු දවසට පස්සේ දවසේ මූජින් මිදුලට වෙලා මීර ඔෆිස් යන්න එනකම් බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ මීර එතනට ආවම මූජින් කලින් දවසේ අත්සන් කරපු ඇග්‍රිමෙන්ට් එක මීරට දෙනවා එයාගේ කොපි එක ගන්න කියලා. ඒ වෙලාවේ මීර ඒ මාසේ රෙන්ට් එක මූජින්ගේ අතට දෙනවා. ඒ වෙලාවේ මූජින් මීරගෙන් අහනවා එයාට මූජින්ගෙන් වෙන මොනා හරි තව ඕනි දෙයක් තියෙනවද කියලා. ඒ වෙලාවේ මීර තමන්ගේ තාත්තට කියනවා මම ඒක මීට කාලෙකට කලින් ඔයාට කිව්වා කියලා. ඒකෙන් මීරේ අදහස් කරන්නේ මීට අවුරුදු 11කට කලින් එයාගේ පවුලෙන් ඈත් වෙලා ඉන්නේ කියලා තාත්තගෙන් ඉල්ලපු විදිහ. ඔය අතරතුර මීරේ වැඩට යද්දී එයා අතරමඟදී කොෆි ෂොප් එකකට යනවා කොෆි එකක් ගන්න. එයා මේ විදිහට කොෆි ෂොප් එකකට ගියාට පස්සේ එයා දකින්න එතන නම් තේපියන් ඉන්නවා. ඒක නිසා මීරේ ඒ වෙලාවේ නම් තේපියන්ටත් එක්කම කොෆි එකක් අරන් දෙනවා. මෙන්න මේ විදිහට මීර නම් තේපියොන්ට කොෆි එකක් අරන් දුන්නම නම් තේපියෝ මීරගෙන් අහනවා ඔයාගේ හිතට හරි නැති නිසායි මගේ කට වහලා තියන්න ඕන නිසායිද මේ අරන් දෙන්න කියලා. ඒ වෙලාවේ මීරයාට ඔව් කියලා කියනවා. මීර තමන්ට ඕඩර් කරන්නේ ලොකුම ලොකු ඇමරිකානු එකක්. ඒකේ සයිස් එක දැකලා නම් තේපියොන් පුදුම වෙද්දි මීර නම් තේපියොන්ට කියනවා කැෆේන් තමයි යව ජීවත් කරන්න කියලා. ඔන්න ඔය අතරතුර මූජින් ඕචෙල් ගියෝල් හම්බෙන්න ගිහින් එයා මීරේ එක්ක ගහපු ඇග්‍රිමෙන්ට් එක පෙන්නද්දි ඕජේ ගියෝල් ඒකට විරුද්ධ වෙනවා. එයා කියන්නේ මේක මේ විදිහට විසඳලා හරියන්නේ නැහැ. මේක විසඳන නීත්‍යානුකූල ක්‍රමයක් තියෙන්න ඕනි කියලා. එහෙම කියලා එයා ඒ ඇග්‍රිමෙන්ට් එක අතට අරගෙන කියනවා එයා ඒක විසඳන්නම් මූජින්ට පාඩුවේ ඉන්නේ කියලා. හැබැයි ඒ වෙලාවේ මූජින්ට තරහ යනවා. තරහ ගිහින් එයා ඕජේ ගියෝල්ට කියනවා ඒ ඇග්‍රිමෙන්ට් එක එයාට ආපහු දෙන්න කියලා. ඊළඟට අපිට පෙන්නන්නේ චෝයි දොන්ජින් සියාගේ ගෙදර දර්ශනයක්. ජන්චුන් සික් දොන්ජින් සියා ඉල්ලපු අලුත් ලොක් එකත් අරගෙන එයාගේ යුනිට් එකට යනවා. ඒ වෙලාවේ එයායක මූජිනුත් එනවා. ඒ ජන්චුන් සික්ට එයාගේ ටූල් ටික අමතක වෙලා ආපහු ඒ ටික ගේන්න යන සිද්ධ වෙනවා. ඔය අතරතුර මූජින් චෝයි දොන්ජින් සියායි ගෙට ගිහින් සියාත් එක කතා කරන්න හැදුවොත් සියා බය වෙලා වගේ ගෙදරින් පැනලා දුවනවා. ඔය විදිහට බයේ දුවගෙන ගියපු සීයා කන්නම්ගේ රෙස්ටෝරන්ට් එකට වෙලා බයේ වෙවුල වෙවුල ඉන්න දර්ශනයක් තමයි ඊළඟට පෙන්වන්නේ. මේ වෙලාවේ ෆ්ලැට් එකේ හැමෝම වගේ රෙස්ටෝරන්ට් එකේ ඉන්නේ. සීය මේ විදිහට බයෙන් ඉද්දි කන්නම් සීය ගාවට ඇවිත් මොකද්ද සිද්ධ වුනේ ඔයා මොකටද බය වෙලා ඉන්නේ කියලා අහනවා. ඒ වගේ මෙයා සීයට කියනවා බය නැතුව ඕනි දෙයක් යාට කියන්නේ එයා සීයව ආරක්ෂා කරනවා කියලා. මෙන්න මේ වෙලාවේ සීයා යාට කියනවා ඔයාලා අලුත් ලෑන්ඩ්ලෝඩ් අමුතුයි කියලා කිව්වා නේද මමත් ඒක ඇත්ත කියලා හිතනවා කියලා. එහෙම කියලා එයා කියනවා ගින්නට කලින් දවසේ රෑ එයා මූජින්ව මැරුණු පරණ ලෑන්ඩ්ලෝඩ් එක ඉන්නව දැක්කා කියලා. මේ කතාව ඒ වෙලාවේ රෙස්ටෝරන්ට් එකේ හිටපු හැමෝටම වගේ ඇහෙනවා. කොහොම හරි දොන්ජින් සියාගේ මේ කතාව ඇහුනට පස්සේ කට්ටියම වට වෙලා මූජින්ගේ තියෙන සැක සහිත දේවල් ගැන කතා වෙනවා. එතනදී ජන්චුන් සික් ඇරුණම අනිත් හැමෝම කියන්නේ මූචිනුයි කලින් ලෑන්ඩ්ලෝඩ්ගේ මරණයයි අතර මොනවාම හරි සම්බන්ධයක් තියෙනවා කියලා. හැබැයි ඒ වෙලාවේ ජන්චුන් සික් කියනවා මූචින් කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි කියලා. ඔය අතරේ ලී චොන් හියු ගිනිගත්ත ගෙදරින් හම්බුණු ගිනි කූරු වගේ පෙන්නලා කියනවා මේ ෆ්ලැට් එකේ ගිනි පෙට්ටි යූස් කරන්නේ මූචින් විතරයි කියලා. ඒ අතරේ තව කෙනෙක් කියනවා කලින් ලෑන්ඩ්ලෝඩ් එයා ජීවතුන් අතර ඉන්නකම් ෆ්ලැට් එක විකුණන්නේ නැහැ කියලා කිව්වා කියලා. කොහොම හරි ඔය කතාව අවසන් වෙන්නේ යාළ හැමෝ මූජින් ගිනි ගැනීමට සම්බන්ධයි කියලා විශ්වාස කරන මට්ටමට ඇවිත්. ඒ වෙලාවෙන් වගේ තමයි කට්ටිය ඔය විදිහට කතා කර කර ඉන්න තැනට ගුමියොන් එන්නේ. එයාලා ගුමියොන්ව දැකලා කලබල වෙලා එක එක විදිහට වෙනස් ප්‍රතිචාර දක්වද්දි ගුමියොන්ට තේරෙනවා කට්ටිය එයා ගැන තමයි කතා වෙන්නේ කියලා. එයා ඒ වෙලාවේ රෙස්ටෝරන්ට් එකට ආවේ ෆ්‍රයිඩ් චිකන් අරන් යන්න උනත් ඒව නැති නිසා එයා ආපහු හැරිලා යනවා. එයා ගියාම කට්ටිය ආපහු මූජින් ගැන කතා වෙන ගමන් එයාලා එච්චර කාලයක් ගුමියොන්ව ළඟින් ආශ්‍රය කරපු එක ගැන දුක් වෙනවා කියලා කියනවා. කොහොම හරි ඔය කතාව අවසන් වෙන්නේ ලී ජොන් හියුක් කට්ටියටම ප්‍රබල සාක්ෂියක් හොයාගන්නකම් හැමෝම කටවල් වහගෙන පරිස්සමට ඉන්න කියලා කිව්වට පස්සේ. ඔන්න ඔය සිදුවීමෙන් පස්සේ ඊළඟට අපිට පෙන්නන්නේ හොන්ජේ ෆ්ලැට් එකේ හැම ගෙදරකටම රයිස් කේක් පෙට්ටිය ගන්න බෙදාගෙන යන දර්ශනය.
එයා රයිස් කේක් පෙට්ටිය දීලා හැමෝටම කියනවා අලුත් ගෙදර පදිංචියට ආපු සතුට බෙදා ගන්න තාත්තා ගානේ තමයි මේ රයිස් කේක් දෙන්නේ කියලා. ඔය විදිහට හොන්ජේ රයිස් කේක් බෙදද්දි බඩු වගයක් අරගෙන පාරේ ඇවිදගෙන ආපු ගුමියන්ගෙන් පස්සෙන් ආපු මූචින් එයාට යා කැමැතිම රයිස් කේක් බොක්ස් එකක් දෙනවා. එහෙම දීලා ගුමියන්ගේ මූණට ලං වෙලා කියන ඔයා පොඩ්ඩක්වත් වයසට ගිහින් නැහැ කියලා. ඒ වෙලාවේ ගුමියනුත් කියන ඔයත් එහෙමයි පොඩ්ඩක්වත් වයසට ගිහින් නැහැ ඉස්සර මෝඩකම් එහෙමමයි කියලා. ඔය අතරතුර මීරේ ඔෆිස් එකේ මීටින් එකක ඉඳලා එලවේට් එකට එද්දි ඒකේ දොර ඇරෙද්දිම ඒකේ ඇතුළේ ඉඳලා නම් තේපියම් කම්පැනි චයාමන්ට තාත්තා කියලා කතා කරනවා ඇහෙනවා. එතන ඒ වෙලාවේ කිහිප දෙනෙක් හිටියත් එලවේට් එක ඇතුළේ හිටියේ කවුද කියලා හරියටම දැක්කේ මීරේ විතරයි. මීරේ තමන්ව දැක්ක කියලා දැනු ගමන් ඒ දෙන මීරේ වැදලා ඇතුළට ගන්නවා. කොහොම හරි චයාමන් ඒ වෙලාවේ මීරේට මොන හරි කියන්න හැදුවොත් මීරේ කරන්නේ එලවේට් එක යගේ ෆ්ලෝ එකට ආපු ගමන් චයාමන්ට ග්‍රීට් කරලා ඉක්මනට එතනින් යන එක. කොහොම හරි ඊට පස්සේ නම් තේපියොන් පහළ අවුට්ලට් එකට වෙලා වැඩ කර කර ඉඳි යාගේ තාත්තයාට කතා කරලා කියනවා මම ඔයාට ඔය සිකියුරිටි ජොබ් එක කරන්න එපා කිව්වා මං ඔයාට වෙන හොඳ ජොබ් එකක් දෙන්නම් කියලා. එහෙම කියලා කියනවා දැන් කොහොමද අර තොක්බොක්කේ ගර්ල්ව කටවහලා තියාගන්නේ කියලා. අන්න ඒ වෙලාවේ නම් තේපියොන් යාගේ තාත්තට කියනවා මම ඒක බලාගන්නම් කියලා. එහෙම කියලා නම් තේපියොන් ඒ කෝල් එක කට් කරනවා. ඔන්න ඔය සිදුවීම ඔය විදිහට වෙද්දී හොන්ජේ අන්ජොන්ින්ගේ ගෙදරට ගින් එයාටත් රයිස් කේක් පෙට්ටියක් දෙනවා. ඒ වෙලාවේ අන්ජොන්ින් කියනවා මම තාම ඔයාලගේ තාත්තගේ මූණවත් දැකලා නැහැ කියලා. එහෙම කියද්දිම හොන්ජේ කියනවා දැන් බලාගන්න පුළුවන් වෙයි කියලා. එහෙම කියලා එයා තාත්තට කතා කරනවා. ඒ වෙලාවෙම මූජින් හොන්ජේ එක්ක එළියට යන්න එයාගේ ගෙදරින් එනවා. මේ මූජින්ව මේ වෙලාවේ දකින අන්ජොන්ින්ගේ මූණ වෙනස් වෙනවා අපිට පේනවා. ඒ වගේම යාළ දෙන්නට දෙන්නව දැක්කම පුදුම වෙනවත් පෙන්නනවා. හැබැයි යාළ හොන්ජේට ඒ කිසිම වෙනසක් පෙන්වන්නේ නැහැ. ඔය සිදුවීමෙන් පස්සේ මූජිනුයි හොන්ජේයි කන්නේ එළියට ගින් කතා කර කර ඉද්දි මූජින් හොන්ජිගෙන් අහනවා ඇයි යාළ මෙහෙම දිගටම හිටියේ වෙන පැත්තකට ගින් අලුතෙන්ම ජීවිතයක් පටන් ගන්න තිබ්බනේ කියලා. ඒ වෙලාවේ හොන්ජේ කියනවා එයාල දිගටම ඒ අවට හිටියේ අම්මටයි අක්කටයි කවදා හරි දවසක වටේ මිනිස්සුන්ට එයාලගෙම කකුල් දෙකෙන් හිටගෙන පෙන්නන්න ඕනි උන් නිසා කියලා. ඒ කතාව ඇහුනම ෂොප් වෙන මූජින් හොන්ජට එයාගේ කාඩ් එක දීලා කියනවා ඒ කාඩ් එක අරගෙන ගිහින් ෆ්ලැට් එකේ හැමෝටම ගණන් වැඩි හොඳම ෆ්‍රුට් බාස්කට් එක ගන්න අරගෙන ගිහින් දෙන්න කියලා. කොහොම හරි මූජිනේ හොන්ජේ කෑම කාලය යන අතරමගදී මනුස්සයෙක් හම්බෙලා ඒ මනුස්සයා හොන්ජේට බොහොම හොඳින් කතා කරනවා පෙන්නනවා. ඒත් හොන්ජේ මනුස්සයා දැක්ක ගමන් තරහ ගන්නවා. මෙන්න මේක දකින මූජින් හොන්ජේගෙන් අහනවා ඒ මනුස්සයා කවුද කියලා. එයා ඒ වෙලාවේ තාත්තට කියනවා එයාලා කාලයක් ගෙදරක සෙමි බේස්මන් යුනිට් එක රෙන්ට් එකට හිටියා. ඒකේ ලෑන්ඩ්ලෝඩ් තමයි ඒ මනුස්සයා. ඒ මනුස්සයා ඒ කාලේ නිතරම එයාගේ වයිෆ් නැති වෙලාවට අම්මට අනවශ්‍ය විදියට කතා කිව්වා කියලා. එහෙම කියලා හොන්ජේ කියනවා මට ඇත්තට මේ මිනිහව මරන්න හිතෙනවා මතක් වෙද්දිත් කියලා. ඔය කතාව ඇහුවම මූජින් මේ මිනිහා දිහා හොඳට බලාගෙන ඉන්නවා පෙන්නනවා. ඊළඟට අපිට පෙන්නන්නේ අන්ජොන්ින් මූජින් එනකන් ඒ ගෙදර දොරකඩ බලාගෙන ඉන්න දර්ශනයක්. අන්න ඒ වෙලාවේ මූජින් එතනට ආවම අන්ජොන්ින් මූජින්ට කියනවා මම අපි ගැන කාටවත්ම කිව්වේ නැහැ විශේෂයෙන් ගුමියොන්ට මුකුත්ම කිව්වේ නැහැ කියලා. එහෙම කියලා එයා මූජින්ට කියනවා අපි අද ඉඳන් සම්පූර්ණයෙන්ම අඳුරන්නේ නැති අය විදිහට ඉමු කියලා. එයා එහෙම කියලා එයාගේ ගේ ඇතුළට යන්න හදද්දි මූජින් අහනවා ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය දැන් කොහොමද කියලා. හැබැයි අන්ජොන්ින් ඒකට මුකුත්ම උත්තරයක් දෙන්නේ නැහැ. මෙන්න මේ දෙබස නිසා කතා බලන අපිට හිතෙනවා මේ දෙන්න අතර මොකක්කෝ සම්බන්ධයක්වත් තිබුණද කියලා. කොහොම හරි ඔය අතරතුර මීරි චයාමන්ගේ පුතාව දැක්ක බව දන්නේ යාගේ ඔෆිස් එකේ යාළුවෝ හැමෝම වගේ චයාමන්ගේ පුතා කවුද යා මොන වගේ දෙයක් කම්පැනි වැඩ කරන කෙනෙක්ද වගේ එක එක ප්‍රශ්න අහලා මීරට එක දිගටම කරදර කරනවා. හැබැයි මීරේ කිසිම ප්‍රශ්නකට උත්තර දෙන්නේ නැහැ. ඔහොම දවස ගෙවෙද්දී නම් තේපියෝ මීරට රෑ කෑමකට ආරාධනා කරනවා. එහෙම කෑමකට යමු කියලා කියන්නේ දවල් වෙච්ච සිද්ධිය නිසා කියලා දන්න මීරේ කෑමට ගියාම නම් තේපියොන්ට කියනවා මට ඕනි මගේ රස්සාව කරගෙන පාඩුවේ ඉන්න. ඒක නිසා මම දැකපු දේ කාටවත් කියන්නේ ඔයත් මට කිසිම දෙයක් එක්ස්ප්ලেইন කරන්න අවශ්‍ය නැහැ කියලා. එහෙම කියලා එයා කියනවා මං එහෙම කරන්නේ මට කම්පැනි අයිතිකාරයාගේ පුද්ගලික ප්‍රශ්නවලට සම්බන්ධ වෙන්න කැමැත්තක් නැති නිසා කියලා. මේ විදිහට කියලා ඉවර වෙලා කෑම කාලා ඉවර වුණාට පස්සේ එළියට එන මීරේ ආපහු වතාවක් නම් තේපියොන්ට කියනවා අපි එකිනෙකාව නොදන්න විදිහට ඉමු කියලා. නම් තේපියොනුත් ඒ කතාවට එකඟ වෙනවා.
කොහොම හරි ඔය විදිහට කතා ඉවර කරලා ගෙදර එන්න වාහනේ නැගින මීරට තමන් නම් තේපියන් වස් කරනවා කියලා කියපු හැටි මතක් වෙනවා. නම් තේපියන් එක කෑමට ගිහිල්ලා ගෙදරෙන මීරේ එදා එන්නේ අලුත් ඩයිනින් සෙට් එකකුත් අරගෙන. ඒක ඇත්තටම ඇසෙම්බල් කරලා යූස් කරන්න පුළුවන් විදිහේ ඩයිනින් සෙට් එකක්. එයා ඒ ටිකත් අරගෙන ගෙදරට එද්දී ආ දකින්න ගෙදර පුරාම පැකින්වත් කඩපු නැති අලුත්ම අලුත් හොඳම විදිහේ ඉලෙක්ට්‍රොනික බඩු වලින් පිරලා තියෙනවා. ඒ ඔක්කොම එවල තියෙන මූජින්. හැබැයි ගුමියුන් මීරට කියනවා එයා ඒ එකක්වත් තියාගන්නේ නැහැ, සේරම ආපහු රිටර්න් කරනවා කියලා. ගුමියුන් එහෙම කිව්වට හොන්ජේ බඩු පර්චේස් කරපු කම්පැනිට කෝල් කරලා කියනවා එයා ස්මාර්ට් වොච් එකයි ටැබ්ලට් පීස් එකයි රිටර්න් කරන්නේ නැහැ කියලා. ඔය කතාව ඉවරුණාට පස්සේ මීරේ අම්මයි එකතු වෙලා එයාලගේ ඩයිනින් සෙට් එක ඇසෙම්බල් කරනවා. ඒක පුටු 4ක සෙට් එකක් වුණත් එක පුටුවක් යාළට සෙට් කරගන්නම බැරි වෙනවා. ඊට පස්සේ යාළේ මේ පුටු 4ක් කොහොමත් අවශ්‍ය නැහෙනි කියලා හිතලා තියෙන පුටු 3ත් එක්ක මේසෙ ප්ලේස් කරනවා. කොහොම හරි ඔය සිදුවීමට පස්සේ පහුවදා ෆ්ලැට් එකේ කට්ටියම කුණු අයින් කරන්න පහළට ඇවිත් කලින් දවසේ මූජින් යාළට දීපු රයිස් කේක් ටිකත් ට්‍රෑෂ් කෑන් වලට දානවා. එහෙම දාලා යාළ කතා වෙනවා මූජින් ඒවට වස දාලා දන්නේ නැහැ කියලා. හැබැයි ඒ වෙලාවේ ජන්චුන් සික් කියන මම නම් ඒව කෑව විසිකරේ නැහැ කියලා. ඔය අතරතුර තමයි කම්නම්ට කෝල් එකක් එන්නේ. ඒ කෝල් එකෙන් පස්සේ යා කට්ටියට කියනවා මූජින් මිනිස්සෙක්ට හොඳටම ගහලා කියලා. ඒ වෙලාවේ කට්ටිය කතා වෙනවා මීරලා පව් කියලා. ඒ පවුලට එහෙම මිනිස්සෙක් ඉන්න එක ගැන යාළ දුක් වෙනවා. හැබැයි මේ වෙලාවේ ඔෆිස් යන එළියට එන මීරට මෙයාලගේ මේ සම්පූර්ණ කතාව ඇහෙනවා. ඔය සිදුවීම ඔය විදිහට වෙද්දි ගුමියොන් ඉන්නේ අවුට්ලට් එකේ තොක් බොක්කේ හදන ගමන්. අන්න ඒ වෙලාවෙම හවා ජුන් හුයිත් ඒකටම ෂොපින් කරන්න එනවා. මෙන්න මේ විදිහට ෂොපින් කර කර ඉදී එයාටත් මූජින් අර මිනිස්සෙක්ට ගහපු එක ආරංචි වෙනවා. ඔය අතරතුර තමයි හවා ජුන් හුයි ගුමියන්ව දකින්නේ. මෙයා ගුමියන්ව දැකපු ගමන් තරහින් වගේ එතනට ගිහින් අහනවා මූජින් කලින් ලෑන්ඩ්ලෝඩ්ගේ ගෙදරට ගිනි තිබ්බ කියන්නේ ඇත්තද? ඔයත් මේ සේරම දැනගෙන නේද හිටියේ කියලා. ඔය අතරතුර මූජින් ඉන්නෙත් ඒ අවුට්ලට් එකේමයි. එයා ෂොපින් කර කර තොක් බොක්කි හදන තැන හොය හොය ඉස්සරහට යද්දී අහම්බෙන් වගේ නම් තේපියන්ව දකිනවා. නම් තේපියෝ මූජින්ව දැක්ක ගමන් එයාට ක්‍රීට් කරනවා. ඒ වෙලාවේ මූජින් නම් නම් තේපියෝන්ගෙන් අහනවා ඔයා මීරේ මගේ ගුමියනුයි එක කම්පැනියෙන්ද වැඩ කරන්න කියලා. ඒකට ඔව් කියන නම් තේපියෝ මූජින්ට කියනවා එදා වෙච්ච දෙයට මට සමා වෙන්න මම ඔයා කවුද කියලා දැනගෙන හිටියේ නැහැ කියලා. මූජින් ඒ වෙලාවේ කියනවා ඒකට කමන්නේ ඔයා දැන් දන්නවනේ කියලා. මූජින් ඒ විදිහට කිව්වම නම් තේපියෝන් ආපහු කියනවා මම දන්නවා සමාවිල්ලලා මදි කියලා, ඒත් මට සමා වෙන්න කියලා. ඒ වෙලාවේ මූජින් එයාට කියනවා මම දැන් එකපාරක් කමන්නේ නැහැ කියලා කිව්වනේ ඒක මතක් කරන්න කියලා. ඔය අතරතුර තමයි හවා ජුන් හුයි ගුමියොන්ට හයියෙන් කෑ ගහන සද්ද ඇහෙන්නේ. එයා කියනවා ගුමියොන්ලා නිසා එයාට ෆ්ලැට් එකේ ඉන්නත් බයයි කියලා. එයාගේ මුණුබුරාවේ ඒ වගේ භයානක මිනිස්සු ඉන්න තැනක තියන්නත් බයයි කියලා එයා හයියෙන් කියනවා. කොහොම හරි ඔය සද්ද ඇහෙන මූජින් ඉක්මනට එතනට ඇවිත් හවා ජුන් හුයිගේ අතින් ඇදගෙන යන්න හදද්දි එයා තවත් හයියෙන් කෑ ගහ පොලිසියට කියන්න කිය ගිය කෑ ගහනවා. කොහොම හරි මේ වෙලාවේ මේක දකින මීර එතනට ඇවිත් හවා ජුන් හුයිව අල්ලගෙන ඉන්න මූජින්ගේ අත ඇදලා දාලා හවා ජුන් හුයිගෙන් අහනවා ඔයා පිට මිනිස්සෙක් ගැන මොකටද මගේ අම්මගෙන් අහන්නේ කියලා. ඒ වෙලාවේ හවා ජුන් හුයි කියනවා මේ පිට මිනිස්සෙක් නෙවෙයි ඔයාලගේ තාත්තා කියලා. ඒත් ඒ වෙලාවේ මූජින් දිහා බලාගෙනම මීර කියනවා නෑ පිට මිනිස්සෙක් කියලා. ඔය අතරතුර අපිට පේනනවා මීට අවුරුදු 11කට විතර කලින් මීරලාගේ ස්නැක් බාර් එක අයින් කරපු දවසේ හවා ජුන් හුයි එක තව අසල්වැසි ඒ දිහා බලාගෙන කතා වෙන දර්ශනයක්. ඒ වෙලාවේ එතන හිටපු ජන්චුන් සික් හවා ජුන් හුයිගෙන් ගුමියොන් වාට කතා කළාද එයා මොනවද කිව්වේ කියලා ඇහුවම හවා ජුන් හුයි කියනවා එයා ඊයේ මට කෝල් කරා ඒ සල්ලි ඉල්ලන්න වෙන්නේ නැති කියලා මම මේක ආන්සර් කරේ නැහැ කියලා. ඒ වගේම ඔයත් මීට පස්සේ මූජින් එක කතා කරන්න එපා කියලා කියනවා. මේ කතාව මීරේ ගුමියොනුයි දෙන්නටම ඇහෙනවා. කොහොම හරි හවා ජෙන් හුයි අර විදිහට කෑ ගහද්දි මීර කියනවා මේක ව්‍යාපාරයක් කරන තැන, ඔයාව මෙතනින් එළියට දාන්න කලින් කරුණාකරලා යන්න කියලා. එහෙම කියලා මීරේ අම්මවත් අරගෙන එතනින් යනවා. ඊළඟට අපිට පෙන්නන්නේ මීරයාගේ ඩිපාර්ට්මන්ට් එකේ බොස් ගාවින දර්ශනයක්. බොස් එයාට කියනවා ඔයාට අම්මා එක්ක එකතැන රස්සාව කරන්න පුළුවන්, හැබැයි පවුල් ප්‍රෙෂ ඔෆිස් එකට අරගෙන එන්න එපා කියලා. ඒ වෙලාවේ මීරේ ආ එහෙම වෙන්නේ නැහැ කියලා බොස්ගෙන් සමාවිල්දෙනවා. කොහොම හරි ඔය සිදුවීම වෙලා මීරේ අම්මයි දෙන රෑ වෙලා වැඩ ඇරිලා එද්දි ලී ජොන් හියුක්කු යාගේ වයිෆුයි දෙන මිදුලේ ඉඳන් ගොමියොන්ගෙන් අහනවා
ඇත්තද මූචින් කලින් ලෑන්ඩ්ලෝඩ්ගේ ගෙදරට ගෙනි තිබ්බා කියලා කියන්නේ අපිටත් ඒක දැනගන්න අයිතියක් තියෙනවා කියලා. ඒක ඇහුවම තරහ යන ගුමියුන් එයාලට කෑ ගහලා කියනවා, ඔයාලා මූචින්ගෙන් අහන්න බය නිසා මාව ලේසියෙන් අල්ලගන්න පුළුවන් නිසාද මගෙන් අහන්නේ කියලා. එහෙම කියලා කියනවා, මූචින්ට ඒ විදිහේ වැඩක් කරන්න තරම් නිර්භීතකමක් තියෙනවනම් මම එයාගෙන් වෙන් නොවි තාමත් එයාත් එක්ක එකට ජීවත් වෙනවා කියලා. ඔය වෙන කතාව මූචිනුත් පැත්තකින් අහගෙන ඉන්නේ. ඔන්න ඔය අතරතුර හොන්ජේ තමන්ගේ තාත්තගේ නිර්දෝෂී බව ඔප්පු කරන්න කියලා බොරු කියන එක ඩිටෙක් කරන්න පුළුවන් මැෂින් එකක් අරගෙන ඇවිත් මූචින්ගේ අතේ ඒකුඩ තියලා මූචින්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. එයා මූචින්ගෙන් අහනවා මිනිස්සෙක්ට ගහපු එක ඇත්තද කියලා. ඒ වගේම ආම් එකේ ලොකු ටැටූ එකක් තියෙනවද කියලා තහනවා. තව ගිනි පෙට්ටි යූස් කරනවද? ගින්නට කලින් දවසේ පරණ ලෑන්ඩ්ලෝඩ්ව හම්බුණාද? ගින්න වෙලාවේ පොලිසියට ගියාද වගේ ප්‍රශ්න ගොඩක් ඇහුවත් ඒ හැම ප්‍රශ්නයකටම ඇත්ත කියන උත්තරය ආපු නිසා හොන්ජි බය වෙනවා. බය වෙලා හොන්ජි තමගේ තාත්තගෙන් අහනවා තාත්තේ ඔයා ඇත්තටම කවුද කියලා. ඉතින් ඔය විදිහට තමයි රොමෑන්ස් ඉන් ද හවුස් 3 වෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. ඉතින් මම හිතනවා වෙනද වගේම ඔයාලා මේ ලස්සන නාට්‍යයත් එක්කත් බොහොම ආසාවෙන් ආදරෙන් එකතු වෙලා ඉන්නවති කියලා. ඉතින් මේකේ කලින් එපිසෝඩ් දෙකත් මම කලින් කිව්වා වගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්ෂන් කරලා තියෙනවා. ඒකට ගිහිල්ලා බලපු නැති අය ඉන්නවා නම් ඒ කලින් එපිසෝඩ් දෙකත් බලන්න හැකියාව තියෙනවා. ඒ වගේම මතක් කරනවා ඔයාලා අපේ TikTok channel එක පැත්තේ ආවේ නැත්නම් TikTok use කරනවා නම් මතක ඇතුව Keyword Lovers TikTok channel එක පැත්තේ තැවිත් යන්න එන්න කියලා. ඒ වගේම K-drama ගැන, K-pop ගැන, එතකොට කොරියානු ඉතිහාසය ගැන, චීන ඉතිහාසය ගැන, චීන නාට්‍ය ගැන, මේ හැම දේ ගැනම වගේම ලෝකෙ පුරාම තියෙන ඔයාලා නොදන්න ගොඩක් ඉතිහාස කතා අලුත් දේවල් ගැන දැනගන්න කැමති ඔයාලගේ යාළුවෝ එක්කත් අපේ channel එක ගැන විස්තරේ ෂෙයා කරගන්න කියලා ඉල්ලනවා. ඒ වගේම ඔයා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් ඒකත් subscribe කරන්න කියලා මතක් කරන ගම අදට මේ episode එක නතර කරනවා. ගිහින් එන්න.